ජාතික විජයග්‍රහණය සමරා ඉදිකරන පළමු ස්තූපයට ජනපති අතින් මුල් ගල තැබේ. රණවිරු විජයග්‍රහණය සමරමින් දිවයිනේ පළාත් 9 තුළ අදිෂ්ඨාන ස්තූප 9ක් ඉදිකරේ. දශක 3ක් පුරා සමස්ත ශ්‍රී ලාංකීය ජන සමාජයේම පීඩාවටපත් කළ ත්‍රස්තවාදයේ මුලිනු පුටා දමා ලබාගත් ජාතික විජයග්‍රහණයේ සමරනුවස් පළාත් 9හි ස්තූප 9 ඉදිකරනුයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුවය. අදිෂ්ඨාන ස්තූප 9 පළමු වෙන්න අනුරාධපුර ඓතිහාසික මහමෙවුනා උයනේ ඉදිකිරීම ආරම්භ කෙරුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මෙම අදිෂ්ඨාන ස්තූපයේ උස අඩි 250 කේ බුබ්බුලාකාර හැඩයෙන් ඉදිකෙරෙන ස්තූපයට ප්‍රවේශ වීමට සිව්කොන් දොරටු 4ක් ඉදිකෙරේ. ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 2000කි. ගඩොල් මිලියන 45ක් ඊට භාවිත කෙරෙනු ඇත. ජනතාවට වැඳ පුදා ගැනීමට පහසුකම් සැලසෙමින් ඉදිකෙරෙන මළුව සම්පූර්ණයෙන්ම කිරිගරුඩෙන් සකස් කෙරේ. ඊට අවශ්‍ය කිරිගරුඬ පරිත්‍යාග කිරීමට මියන්මාරයේ ජනාධිපතිතුමා වෙත කැමැත්ත පළ කර ඇත. හින්දු, කතෝලික හා ඉස්ලාම් බැතිමතුන්ගේද වන්දනාමානයට පාත්‍රවන ලෙස ඔවුන් වෙනුවෙන්ද එක බැගින් අදිෂ්ඨාන ආගමික මධ්‍යස්ථාන 3ක්ද මේ යටතේ ඉදිකෙරේ. අදිෂ්ඨාන ස්තූපවල ඉදිකිරීම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් සිදු කෙරේ. අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්කිත ස්වාමින් වහන්සේද පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේද අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේද මෙම අවස්ථාවට සහභාගී වූහා. මහින්ද යාපා අබේවර්ධන, දිනේෂ් ගුණවර්ධන, තිස්ස කරලියද්ද, පණ්ඩු බණ්ඩාරනායක, එච්.එම්. ෆෞසි, රාජිත සේනාරත්න, එච්.එම්. චන්ද්‍රසේන, සාලින්ද දිසානායක, ගීතාංජන ගුණවර්ධන, රෝහණ දිසානායක, දුමින්ද දිසානායක යන අමාත්‍යවරුද උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේම්ලාල් දිසානායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යන මහත්වරුද, ත්‍රිවිධ හමුදාපතිවරුද, පොලිස්පතිවරයාද, තවත් විශේෂ ආරාධිතයෝ රැසක්ද මෙම අවස්ථාවට එක් වූහා.